මිසසෝරි කැන්සෑස් වල ජීවත් වෙන පවුලක් එක්තරා රාත්‍රියක එයාලගේ ගෙදරින් එළියට යන්නේ හදිසි වැඩකට. ගෙදර කවුරුත් නැති වෙලාවේදී සිකියුරිටි කැමරා එකේ හරිම කම්පනකාරී දෙයක් සටහන් වෙලා තිබ්බා. දරුවෙක්ගේ හෙවණැල්ලක් වගේ ඡායාවක් උඩතට්ටුවේ කාමරෙන් එළියට දුවගෙන යනවා කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මේ ඡායාව ඇවිදිනවා වෙනුවට විදුලි වේගයෙන් පාවෙවි තමයි ඉස්සරහට යන්නේ. එහෙම යනවත් එක්ක ඒක අතුරුදහන් වෙලා යනවා. මේ වීඩියෝ එකේ පුංචි දරුවෙක් උදව් කරන්න කියලා කතා කරනවත් ඇහෙන්න තියෙනවා. මේ පවුලේ අය මීට කලින් කිසිම අස්වාභාවික සිද්ධීන් විශ්වාස කරලා නැහැ. ඒක නිසා මේ කැමරාවේ සටහන් වුණේ මොකක්ද කියන එක යාලට තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා. මෙන්න මේ ගෙදර ඉදි කරලා තියෙන්නේ අවුරුදු 15කට කලින්. ඔන්ලයින් සර්ච් කරලා බැලුවත් මේ ගෙදර කිසිම අමුතු ඉතිහාසයක් යාලට හම්බ වෙලා නැහැ. එතකොට ඇත්තටම එදා කැමරාවේ සටහන් වුණේ මොකක්ද? ඒ හැම දෙයකටම උත්තරේ හොයන්න ඕනේ ඔයාම තමයි. ඔයත් මේ වගේ අස්වාභාවික අද්භූත සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවා නම් ඒ ෆොටෝස් වීඩියෝස් අපිට එවන්න. අපි කැමති ඒ කතාව මුළු ලෝකෙටම කියන්න. ඒ දේ කියනවත් එක්ක අපි ආයෙත් යමු වීඩියෝ එකට. ඉන්දුනීසියාවල පවුලක් කාලෙකට පස්සේ එකට එකතු වෙන්නේ උපන්දින සාදයක් සමරන්න ඕන වුණු නිසා. මෙතන ආපු ගෙස්ට් කෙනෙක් ඇඟ හිරිවැටෙන දෙයක් අහම්බෙන් කැමරාවේ සටහන් කරගෙන තියෙනවා. ඔයත් මේ වීඩියෝ එක හොඳ අවධානයෙන් බලන්න. ආරාධනා නොකරපු අමුත්තෙක් ජනේලේ ගාව ඉඳන් ගෙදර ඇතුලේ අය උපන්දිනේ සමරනවා බලාගෙන ඉන්නවා. මේ දේ හොඳටම පැහැදිලිව කැමරා එකේ සටහන් වෙලා තියෙනවා. මහා ලොකු විස්තරයක් නැතුව ඇත්තටම මෙතන මොකක්ද වුනේ කියන එක අපිට හරියටම කියන්න අමාරුයි. අස්වාභාවික වගේම අද්භූත සිද්ධීන් කියන්නේ උත්තරයක් නැති ප්‍රශ්නයක්. ඒ කොහොම නැතත් මේ සිද්ධිය ගැන ඔයා දරන අදහස මොකක්ද? අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේත් එක්කම අපි කසායි එකේ තවත් එපිසෝඩ් එකක අවසානයට ළඟා වෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ වගේ පිස්සු හැදෙන සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම සෙට් වෙමු. goodbye.